ද නාටම තිරවන් සරුුණයි නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ද නමෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද් දක්ස නමෝතස භගවතෝ වරාතෝ සම්මා සම්බුද් දස්ස දයි වාසනාවන්ත පින්වතුනි නිමුක්තියරණ හුද කලා භාවන මධ්‍යස්ථාන සීට පවත්වන්න ඒ පොහොය වැරිසටහන් මාලාව මේ අවස්ථාවේ ධර්මානු ශාසනාවක් වැත්වීම සිදිවෙන්නේ අපි දෙකට පමණ තියන ගැටලු සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වැඩිසටහන්ට සහභාගවෙන පිරිස නිසේඉඳදල නැත්න විහාරස්ථානයක ඉඳලා තවත් සුදුසු ස්ථානයක ඉඳලා හෝ සාභාගවීම තමයි සිදු කරන්නේ අපි දිගින්දිකටම පැහැදිලි කරගනාව තමන්ට දෛනිකෝ පුහුණ කරන්න පුළුවන් සක්මන් භාවනාව සම්බන්ධව ධර්මකාරණා ඒ වගේම භාවනාව සාර්ථ කරගන්ඩ ගැ ගතයකු ධර්මකාරණා සම්බන්ධෝ තමයි මේ දේශනා මාලා පවර්ත්තගනාවේ. මීට පෝය කිහිපේකට පෙරා රම්භ කරාපි මහා වේදල්ල සූත්‍රයට අන්තර්ගත ධර්මකාරණ පැහැදිලි කරලා දෙන්න. ඒ මහා වේදල්ල සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මහා කොට්ටික මහරහතන් වහන්සේ අසන ප්‍රශ්න වලට සාරපුුත්ත මහරහතන් වහන්සේ දෙන පිළිතුරුයි තැන් පැහැදිලි කරල දුන්නා මේ දහම් කරුණු මේ රහතන් වහන්සේලාට ගැටලුවක් වෙච්චන්නෙවෙයි එදා සිටිය හාමුදුුවන් වහන්සේලාට හා අනාගතය සාතනයේ පහළ වන ගිහිපැවිදිී ශ්‍රාවකයන්ට පැන ගෙන ගැටලු ික් විසලාදීම තමයි ඒ රහතන් වහන්සේලා දෙනම බලාපොරොත්තුවෙන් ැ ප් විසි හතරක් දක්වා පි මේ වනකොට සාගට්චා කරලා තියෙනවා ඒ විසි හතරවෙනි ප්‍රශ්නේදී අහන්නේ මේ මනුස්සයා ගත්තත් වෙන සංසාරගත සත්්‍යයෙක් ගත්තත් මේ ආයුෂ හා කර්මය අතරතිය සම්බන්ධය තැ මනුස්සෙක් උපත්තිය ලැබුවම දෙතිස්කුණ පොලින් හැදිලතින්න තරීරය මත ආයුෂ රඳා පවතිනවා එවගේම ඒ සංසාරගත ස්වරූපය රඳා පවතියන්නේ කර්මය මත සම්පවණ කර්මය නෙවෙෙයි අප ජීවිතයට බලපාන්නේ අතීත කර්මෝල විපාක සවරූපයකුත් බලපාන. වර්තමානයේ සිදුකරන කර්මත් බලපාන්. එනිසාවෙන් ධර්මයේදී භාවිතා කරනවා මේ කර්මජ තේජෝධධාතුව තනිවටනෙන් කිය නෝ නම් එක උස්ම කියලා හඳුන්නන. නැ මහකොට්ටික මහරහතන් වහන්සේ වමසන්නේ මේ ආයු සහා උස්ම කියන කර්මජ තේජෝධාතු අතරතියන සම්බන්ධයමකක්ද. මේ සම්බන්ධය එකකට එකක් පත්ව වෙමින් එකයන්නේ. ආයුසානුව කර්මද තේජෝධාතු හඳාපවතීමත් ඒවගේම කර්මයානුව ආයු සරධාපලපීමත් කියන දුවන්ද ස්වරූපය ඇරිුත්තන්දුරෝ පිළිතුරු වසයෙන් ලබා දෙනවා උපමාවකුත් දෙනවා හරියට එක පහන් දැල්ල හා පහනේ එළිය වගේ දැල්ල නැති තැනක එලියන එලිය නැති තැනක දැල්ලනේ. එනම් මේ කර්මය හා ආයුසගියන එක මේ ආගරෙන් අන්තර් සම්බන්ධතාවයක් ඇතුව එකාට එක දවවෙමින් මේ සංසාර ස්වරුවූපය ලැබු අවු උපපත්තිය මරණය දක්වා ගෙනයනවා. මේක තමයි විසි හතරවෙනි ප්‍රශ්නයේදී නිරාකරණය කරල දී තින්. මේ විදිහට මේ ආයුෂයි එවගේම කර්මයයි අතර සම්බන්ධය එම තව පෙන්නනවා මේ ආයුෂ එක් කළයි පංච ඉන්ද්‍රී සම්බන්ධවෙන්නේ ටක්කු සෝත ගාන ජිව්හා කාය කියන පංචි ඉද්‍රිය. එතකට කර්මය අනුව ඉන්ද්‍රයේ ස්වරූප වෙනස් වෙන. එක නිසාෙන් සාමාන්‍ය විවාහාරයේ දිත් මනුස්සවේ භාවිතා කරනු අය දැන් උපපත්තියෙන් අන්ද භාවයට පත්තච්ච කර්මය හින්න මේ එක වෙලා කියලා කියන යි ඇත කතාවක් තියෙන. ගද ආයුසා අනුවයි මේ ඉන්ද්‍රී ටික තියෙන්නේ නමුත් හරමේ බලපාලා එහෙම ඉන්්‍රියක් නැතුූ උපත් තියලබල.ඒවගේම දැන් මේවා අධ්‍යාත්මිකව විෂඳාර්ගත යුතු දේවල් ම මුලින් මතක් කරා මේක වර්ධමානයේ තියන සමාජ දැනුම හෝ වෙනත් විද්‍යාත්මක දැනුමා රහා මේ අධ්‍යාත්මික ලෝකයේ පෙන්නන ධර්මය නැත්න අධ්‍යාත්මිකෝ පෙන්න්න වටිනාකම් තේරුම් ගන්ඩ පහස වෙන් ඒක හැමෝටොම් බලපාන් ප්‍රශ්නයක් තැ මෙතන්දී ව විසි පස්වෙනි ප්‍රශ්නය ඉඳලා මහා කොට්ටික මහරහසන් වහන්සේට සංගතමා ජයටත් මේ ශාසනයටත් විසඳල දෙන්ඩු උමනා වෙන්නේ එදා හා අද ඒගන අතීතය හා වර්තමානයේ බුදුහාමුදුරණ ජීර්මාන කාලය එත් එහෙමයි වර්තමානය ඉටවැඩියා මේ වැරද්දට සමාජි අහුවෙන ගති වැඩි මොකක් වැරැද්ද මේ සංසාර විමුක්තිය ලබා දෙන්න සංකාරය විමුක්තිගයන් සංකාරය දුකනන් දුක නැති තැන දුක නැති තැන ලබා දෙන ක්‍රමවේද සමාශික්ෂාව තුළත්තිෙන තාවකාලික දුක අතුරු දහන් වෙන එ බදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රඥාශික්‍ෂාවහර හා දුක නැති තැනක් අවබෝධ කරගන්න. ගැටලුව වෙන්නේ අර සමාජ ශික්ෂාවෙන් ලබාගත්ත දුක නැති තැන් හා බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත සංසාර විමුක්තිය ශ්‍රාවකයෙක් විදිහට අත්විඳනකොට ගුණාත්මක භාවේ සමානකන්තියෙන්. එමනත් නමේ රූපාවචර අරූපාවචර චරගත්තොත් හතරණනි දේ‍යයාානය අන්තර්ගතයි අරූපාවචර අනිකුද්්‍යා. රූපාවචර හා අරූපාවචර දෙයාන තුළින් ලබෙන අධ්‍යාත්මික ලක්ෂණ ටිකම බොහෝ විට බුදුහම්දුරුවෝපෙන් ප්‍රඥා ශික්ෂ වැඩීමෙන් සම්මාධීත්‍ය තුළත් අන්තර්ග ලෝකොත්තවර සම්මාධි්‍යය තුළත් අන්තර්ගත වයි. ඇැම මේ ගැඹුරු කාරණයට විසඳගන්ට ලේසි වෙන්නේ මොකද බොහෝ ශ්‍රාවකයෝ ප්‍රඥා ශික්ෂාව සතුබට්ානය වඩන්ඩ ගහිල්ලා තමන්ගේ පෙරපුරුදුුව අනුව වඩපු සමාජ ශික්ෂාව වැඩි නොව ඇත්න විපස්සන උපක්කි ලේසෝල මේ ගුණ අන්තර්ගත වෙන එක හින්ට ශ්‍රාවකය හැමවෙලේම නොමගයන් මේ නොමගේ යන වලක්ව ගණ්ඩ මේ විචි පස්වෙනි ප්‍රශ්නය ඉඳලා ඉදිරියට යනකොට මේ ප්‍රශ්න වැල නිර්මාණය වෙලා තියන්නේ අධ්‍යාත්මිකෝ නොමගයම් එදා බහුලිව සිද වෙලා තියනො. වර්මානයට වැඩිය මහා පරිමාණයෙන් ඒවා සිදුවනවා හැබයි අධ්‍යාත්මික පුහුණුවකින්නෙමේ සිදුවවෙන්නේ සිද්ධාන්ත කරුණු සම්බන්ධෝ වාඩ විවාද තරක ආදී දේවල් නිසාවි. දැම් බලමු අපි මේ විසිතස්යෙන් ප්‍රශ්නයෙන් ආරම්භ කරන අමුතු ආකාරයේ ප්‍රශ්න වැලදිහ විසඳල දෙෙන්ඩන්න අ එදා හාමුදුරුවන් වහන්සේලා විශාල පිරිසා අ සමාධ්‍ය ශික්ෂාවෙන් ලැබෙන දුක නැති තැනයි ඒවගේ බුදු හාමුදුරු දේශනා කරන ප්‍රඥ්ඥාශික්ෂාවෙන් බොද්ජංග වැඩල්ලා දු නැතිවෙන තැනයි අතර සිියුම් වෙනස්කන්්ටිකක් පැහැජිලි කිර කරලා දෙන්න තමයි මේ විසිපස්වෙන් ප්‍රශ්නයේ ඉඳලා මුල්ල පුරන්්ඩි එක හින්ද මේතික ගැම්ඹුරු වගේම ප්‍රායෝගිකෝ නෙමේ අපිට මේවා සාකට්ටා කරන්න වෙන්නේ හමනම් අ ධර්මානකෝලොව ලැබෙන විද්්‍රහයක් පමණයි තටඒ ධර්මාණුකූලව විග්‍රහයක් ශ්‍රාවකයක් ටේරුම් ගණ්ඩනා යාට බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් පිළිබඳ සද්ධාව ඒ වගේම ඒ අතීට මහරහතන් වහන්සේලා පිළිබඳ තියෙන සවද්ධාව වැඩිවෙන්න ඕනේ තමන්ට මේවා තමන්ගේ සාමාන්‍ය ඥානයට සංසාර්ගත ඥානයකට මේ දේවල් තේරෙනවා තේරෙන්ඩ ඕනෑ කියන මුලාවට පත් නොවී නොවීම තමයි වැදගත් පෙද ඉතින් අපි බලමු මේ විසිපසවිචි පත්වනි ප්‍රශ්නේදී මහ කොට්ටික මහරාතන් වහන්සේ වීමසන්න ධර්ම කාරණය දී. ඉතින්දී උන්වහන්සේ විමසන්නේ ඇවැත්නි ආවිසංකාරයෝත් වේදනාධර්මයොත් එකක් එකක් මද නැතවොත් ආවිශංස්කාරය වෙනමද වේදනාධර්මය වෙනමද. මෙනික තමයි සිපත්සය ප්‍රශ්නයතකට ප්‍රශ්නය කොටස් දෙගක් තියෙනවා ආවි සංස්කාර කියන එකයි වේදනාධම්ම කියන එකයි එකක්ද කොට දෙකක්ද කියයි මේ හන්. එකට දෙන පිළිතුරු වීන්නේ මේ විදිහයටයි. ඇවැත්නි ආයසංස්කාරයොත් වේදනාධම්යො එකක් නොයි ආයසංකාරයොත් වේදනා ධර්මය එකක් වූවා නම් නිරෝධ සමාපත්තියට පැමිණියාවූ භික්‍ෂුවගේ නැගී සිටීම නොපෙනි. ඇවැත්නි යම්හයකින් ආයසංකාරයොත් අන්‍යයෝද වේදනා ධර්මයොත් අනයෝදෙහෙයින්. නිරෝධ සමාපත්තියට පැමිණියාවූ භික්ෂුවගේ නැගටීම පෙනේ නැඟනම් එතන මේ මංකිවේකයි ගැමරු තැනක් අහන්නේ මේ ආල්ශංස්කාරයත් වේදනා ධර්මයොත් එකක් එකක්දක ලහන් ඇත්තටම මේ ්‍රක්්ඥා ශික්‍ෂා වඩාවර්ධනය කරලා රහතන් වහන්සේ කෙේ බවට පත්තු නාර පත්සේ ඒ දිට්ටදම්ම වේදනීය නිවන් අවබෝධයක් ගැන පැහදි කරනවා. එඒය අනිකු ශ්‍රාවකයන්ට නෑ මේ ගුණේ ලබන්න පුළුවන් රූපාව අරූපාාවචර මානසක තත්වයයක් කිශසල පුරුදු කරපු සමාජභාවනාගෙන් පුරුදු කරපු රහතන් වන්සේලාට පමණයි එහෙම නැත්න අනාගාමී ආර්ය ශ්‍රාවකයන්ට පමණයි. ඉතින් එන්නේ වගේ ගැම්ඹුරු තෑනක් නිරාකරණය කරලා දෙන්න තමයි මේ ප්‍රශ්නය මුල පුරන්න මෙතන අහන්නේ ඇත්තකම යු සංස්කාය ආයු සංස්කාරයෝ කියන එක තේරුම ආයුස කියෙන්නේ මේ ශරීරයනුවයි ආයුස කියන්නේ එකයි. තොට සරීරිට බැඳිලති නව පංචඉන්දී එකන චක්පු සෝත ගාන ජීවහා කායක.ඒවගේම ආයක ක්‍රියා වාචසික ක්‍රියා මෙහා ශරීරයක් තියෙන තැනකදී විද්‍යාමානවා. නුසේනම හැදිලතින දිසිස්කුණක ශරීරය තුළ කරන්්ඩ පුළුවන් සකස් කිරීම සංස්කාරයෝගයන සකස්වී ත කායක ක්‍රියාවෙන්ඩ පුළන් වාචසි්‍ර සකස්වීම මේ සංසාරය හැදී විතිය ඒවගේ අනිකුත් කායකර්ම වචිකර්ම වශයන්තියෙන සියල්ලමන් එතකොට කයට බැඳිලතියෙන පංචඉන්ද්‍රීයේ ක්‍රියාකාරීත්්‍යයක්ත් මෙන්න මේවතමයි ආවි සංස්කාරයෝගය ආයුස අනුවන් සකස් වී ඒක ප්‍රශ්නකන එක පැත්තා අනික තියනෙ වේදනා ධර්ම වේතනා ධර්ම කියන්නේ ශරීරයක්ක බැඳති එකක් නෙවෙෙයි සිත තුළ හටගන්නේ දම් දම්ම ඔල සවිශේසී දම්මයක් තමයි වේදනා කියන්නේ එතකොට සියලුමු දම්ම හටගන්නේ සිතක් තුළ සිත් හට ගන්න ත්නම් විඤ්‍යානයක් පහල වෙදන්නත්නම් දම් හටගන්නේ දම්ම හටගන්න ඇති තැනක වේදනාවක් අන්තර්ගත වෙන්නේ. එනම වේදනාධර්මයෝ කියල හඳුන් නන්නේ චෛතසික සවරූපය වේදනාව ප්‍රකට වෙච්ච වේදනාව මූලික වෙෂි චෛතසික ස්වරූපියන්ට. අහ්‍ය ප්‍රාත්්මය ආයු සංස්කාරයොත් ඒ කායිකව ජීවිතය තියෙන කාලේ තියෙන කායික ක්‍රියාව අජසික්‍රාදී දේවල්. උසුම ඇටීමේ ඉඳලා මනුස්සේ සිදුගන්න සියලුම කායික ක්‍රියාව අජසිත්‍රාමයකට අන්තර්ගත වෙන. මේ කියන ආවි සංකාරයෝොත්. ඒ වගේම මානසික ඇතියෙන සිත තුළ හටගන්න වේදනාදී ධර්මතාාවයනු එකක් මද දෙකක්ද කියලා. පිළිතුර රජෝම ර දනා කරක දෙ මේක දෙකක් නොවනොත් වෙන ගැටුවක් ගැනත් වැඩි පැහැදිිකිරීමක් ඇැරිුත්තාහාමුදුරුම තිදිි සිදු කරනු මේ ආයශංස්කාරයගේ කියැන කයින් ගන කායු ක්‍රියාවලින් සිදුවෙන සියලුමදේවලුත් වේදනා ධර්මත් එකක් වනොත් ද රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට තම වැදුනාම නැගිටක් එකත් මරණයක්ම වී යුතු එක නිසා වෙන්දැන් රහතන් වහන්සේ ළඟ නිරෝධ සමාපත්වයට සමවදුනට පස්සේ ඒ සමාපත්වෙන් නැගී හිටීමක් සිද වෙන්නේ මේ වේදනාධර්ම වෙනත් දෙයක් ඒ වගේම කායිකෝ සිදුවෙන ආවිශංස්කාර ධර්ම වෙන දෙයක් නිසාවෙන් දෙක දෙවිදියක් නිසාවෙේ ආකාර දෙකක් නිසාවෙන් කියන්න පැහැදිලි කිරීමත් මෙ තන්දි සැරියුත් හාමුදුරුව පෙන්නනවා. මේ පැහැදිලි කිරීම එතකොට සාමාන්‍ය කකොට තෙරුම් ගඩ බැරි හින්දා. තව මේ දේ ගැන මේ අධ්‍යාත්මිකව තියෙන වටිනා පැනක් ගැන මේස්වභාවේ ගැන මේ ධර්මතාවේ ගැන මහ කොට්ටික මහරතන් වහන්සේ විසි හයවෙනි ප්‍රශ්නයෙන් ඒක තව පහසු කර ලද න්ද ්‍රාවකයට තේරුම් කරලබද ඉන්න විදිහට ප්‍රශ්නය ගොඩ නගනවා. හුවල්ගරට තේරෙෙන විසිහායනි ප්‍ර්නයට අපි දැන් සලකා බලන්න ඕන විසිහාය වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ඇවැත්නි යම්විටක මේ ශරීරය හරණ ලද ඉවත දමන ලද සිත් නැති දඩු දඩු කඩක් මෙෙන් පවතීද. එවිට මේ ශරීරයේ කොතෙක් ධර්මා තහරීද මේ මේලා කියලා තියන වචනටිකිය තේරුම තමයි ශරීරය හරණ ලද ඉවත දමන ලදද සිත් නැති දඩුගනක්මෙන් පවතීද කියන්නේ ඇත්තටම මේ මනුසය දන්න මනුසයක් මැරුුණට පස්සෙකි වෙන දේ. ඇැවනම් මනුසේ මැරුණට පස්සේ මරණයෙන් පස්සේ ශරීරයේ සවභාවය ගැනයි මේ කියන්නේ. දැන් එතකොට කෙටියෙන් ප්‍රශ්නය ඇහෝත් මේ විස්තර ගන්න ඇතුව මනුසය මැරුණට පස්සේ මේ කිස්සර කියපු ආ සංස්කාරය වේදනා ධර්මාදී සෑමදයකීම මොනමොනව හක් වෙනවද. දැ මරණයේ සිදුවනාට පස්සේ මොකද සිදුවවෙන්නේ. මේක මේ සාමාන්‍යයේ හැමෝටවම් පොදුදේ හැමෝම දන්නෙදේ. දැ ඒ දන්න ඔවුනාට දැම් බලන්ඩ මංකිවේ මුලිනොත් වර්තමානය තියෙන මේ සමාජ දැනුමයි විද්‍යාත්මක දැනුමයි මුසයගේ මරණයයි අතර මරණයේදී බදුහාමුදුරන්ගේ ධර්මයේ මරණය විස්තර කරන්න කොහොමොද. මනුස්ස සමාජය තුළ වර්තමානයෙන් මරණය තීන්දු කරන පුද්ජලි ඉන්න. ගමක පවාඉන්නවා හදිසින් මරණ පරීක්ෂකකී ලගෙන. එයාත් ව්‍යස්ථාවක් අනුව මනුසයන්ගේ මරණය තීන්දු කරනවා මෙ වැරුණු වෙන්න මේක හක්තුවුවන්කි. ඒවගේ මේ තීන්දු කරනවා වෛද්‍යවරු දැමයා මරණයට පත්වෙලා මැරිලා ජියවතුන් අතර නෑ. හැබැයි මේ තීන්දුවල්ට තීන්දු ගණ්ඩය ගොල්ලන්ට උදවවෙච්චි කිසි දෙයා. සමහර විට මේ ධර්මානකූලෝ බුදුහාමුදුරුව පෙන්න්නන මරණයයි බුදු හාමුදුරන්ගේ ධර්මය මරණය තර පරස් පරත්කන්තියේ. බොහෝ විට වෛද්‍යවරයක් මරණය තිීන්දු කරන්නේ දෙතිස්කුණ පල්ලග. මරණයත් එක්ක දෙතිස්කුණ ප විතරන් නෙවෙයි සම්බන්ධය ය ශරීරය විතරක් නෙවෙයි මනෝවි්ඥානයන් සම්බන්ධයයි. මනෝ්ඥා දෙතිස්කුණු පේක්ක සම්බන්ධය නෑගෙනම මුලින් ගැන. එක නිසාවෙන් දැන් අපිට වර්තමානය යනවි්ඥානයයි බුදුහාමුදුරන්ගේ ධර්මය අතර ගැටලු අවස්ථාවත්තා මරණයේදී මොනවද අපට අහිවවෙන්නේ ධර්මාණු කූලෝ ඉගෙන ගැතු ුතුයි එහෙම නැතුව අ නිරෝධ සමපත්තිය වගේ අධ්‍යාත්මිකෝ ලැබෙන වටිනා ප්‍රතිඵල විග්‍රහ කරන්න බෑ. බලමු අපි මේ තැරුත්හාමුදුර දේශනා කරනවා මේ මිනිෙක් මැරුණට පස්සේ මොනවද නැතිවෙන් මෙන්න මේවා ඇැතිවෙන. ට ඒ නැතිවෙන තිකලිය කියනවා ඇවැත්නි යම්විටක ආයුෂය උස්නය විඤ්ඥානය යන ධර්මතුන මේ ශරීරය අතහරීද එකල මේ ශරීරය හරණ ලද ඉවත දමලද සිත් නැති දඩු කඩක්මින් පවති එගෙන මරණයට පත් වුණාම අහ වෙන එහෙනම් මූලිකව ධර්මානකූලෝ කාරණ තුනම් ආවිෂය අහක් වෙන උස්නය කියන්නේ අ කර්මජ තේජෝධාතුව ගැන අතීත කර්මයක ලබාගත්ත ගුණිය තුන්ක වි්ඥානී දෙන් මෙත මේ විඤ්ඥානය කියන එකක් ඇත්තටම නවීන විද්‍යාවීන් කලකන්නේ විද්‍යාවෙන් අලගන්න මේ මරණයයක් සිදුවෙනකොට මනන ක්‍රමය තියෙන්නේ එක හරද වස්තුව අනුව නැත්නම් මොලි අනුව. මේ වැත් බේද තියනවා සමහර මනුස්සය සමහර රටවල් සමහර වෛද්‍ය කණ්ඩායම් මරණය තීන්දු කරන්නේ හරද වස්තුව අක්‍රීියවීම යනුව. සමහර ඒක පිළිගන්න නියම සත්‍ය මරනය තියන මොළලි අක්‍රීවීම අනුගෙන මේ දෙකම දෙතිස්කුණට එතකොට ඇතටම මොලේ අනුව හරි මෙ ශරීර කොටසක් අනුව නැත්නම් හර්දවස්තුව යක්්‍රිය භාවය මත මරණය තීන්දු ගැනකොට ආයුස උස්නය කියන දෙක විතරය අන්තර්ගතුයින්නේ. විඤ්ඥානය කියන එක අන්තර්ගතනෑ. එමනන් දැන් බුදුහාමුදුරුව පෙන්නෙන ධර්මය තුළ මරණය විදග්‍රහ කරන්නේ කාරණා තුනක් අයිමි. ආයුස උස්න විඥ්ඥාණ. කිය බෞති විද්‍යාවන් කියෙන් උස්නත්වය නෙවෙයි මේ කියන උනය උස්මා කියන එක එකයන්න සංසාහරිකෝ ලැබිච්චේ කර්මජ ගුණයක් කර්මානකූල ගුණය එකට තමයි කර්මජ තේදෝධාතූ කියලා ධර්මය හඳුන්නලති දැන් එහම මරණයක් සිදුවෙනකොට මරණයෙන් පස්සේ අහිම වෙනවා ජීවත් එච්චි මනුෂයාට ආයු සහිම වෙන කර්මියාව අහිවේවා විඤ්ඥානය අහිමයවා විඤඥානයකුවන් මෙතන විඤ්ඥාන හයක් කියනවා. චක විඤ්ඥානයක් අහිමියව සෝත විඤ්ඥානය අහි වයෙනවා ගාන විඥාය අහිමයෙනවා ජිවහා විඤ්ඥානය අහිවෙනවා කායවිඤ්ඥානය අය වෙනවා මනෝ විඤ්ඥානය අහිමයෙනවා. එරට වි්ඥාන හයම අයුමේලා. මේකට තමයි මරණය ගියන්. නමුත් අෛදද්‍යය මරණය ගය ඕකටනේ ඉට වැට වක් දේකට. නිසා මෙසන ගැටුවක් තියෙනවාගනක මත්ක්‍රතියා ඊට පස්සේ මේ ප්‍රශ්නයක්දැන් මරණය කියන එක තේරුම් ගත්තා ධර්මානකූලෝ තේරුම් කරල දුන්නා ඊටවස්සේ මාකොට්ටික මහරහතන් වහන්සේ මිනිහෙක් මැරුුණම තියෙන ස්වරූපයයි රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදු නම මොනොහාරි මේකි වෙන සක්තියද බැලූ බැල්මට වෙන්සක්නේ එක කියන්නේ මේම පිළිබඳව නයිනී විද්‍යාවට හැම තැනම ගැටලු තාගතයි. මකද හේතුව දැන් නිරෝධ සමාපත්තියට සමවැදුු රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳ නූතන වෛද්‍යෝරයේ පරික්ෂාකරොත් එයාට තීන්දුු කරන්න වෙන්නේ මේ පුුද්ගලයා මරණයට පත් වෙලා ගිලායි. එතකට එක තමයි සත්්‍ය කතාව. එහෙම රාතන් වහන්සේ කෙනෙ කොයාගන්න බැරිවෙන හින්ද විද්‍යාවට එහෙම පරිීතනාට කරන්නත් බැරිහින්දන්තන්ඒ ගැටලුව ගැටලුවක් වෙලානය තමා ජයට. නමුත් ඩැන් හර්දවත් වව මැරුණම අක්‍රියවුනාම මිනිසු මැරණවා කියන එක ලෝකයේ එදා අටසී කඩන් වල ඉඳලා විද්‍යාවේ ඉතිීන්දුව නවන් සමාධි භාවනා දියුණු කරපු ඉන්දාවේ ඉබෙට් ආද රටවල්ලල ප්‍රබල යෝගෙන් ඉන්දලතිනවා ඒ යෝගයෙන් පෙන්න්න ලද්දී ලත්වය න පර්ේෂනෝලට ඉදිරි පත්ත ලත්වය නො හරදවත්ව නොවත් දස් නවත් ල පෙන්නවාල ට ඒ වෛදරු කියන්න ඕනයා මැරලා කියලා නමුත් එයා මැරලත් නෑ යා ලැබපු අධ්‍යාත්මිකයේ දියුණුවේ සමාපත්තියන්න ගිටලා ආය මනුස්සත්වේ ජීවත්වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්ණය මෙතන කොටික මහරහතන් වහන්සේ ශ්‍රාවකයාට විශඳ ගලෙන්ද මේ විෂහත්වෙන් ප්‍රශ්නය යහනෝ මකද ප්‍රශ්නේ යම් සත්ය මලයට කර ඒවගේ නිරෝධ සමපත්වයට සමද නේද මොවුන් දෙදනාතර වෙනස කුමක්ද කියලාකට සැබැහැවටම සාමාන්‍ය තත්වේ දී දැනන්නේෙන මරණයයි මරච්චපු මනුස්සයයි නිදු සමපත්තියේ වාශයකරන ආරයන් වහන්සේ දෙන්නම සමාන වුණ ටිකා නමුත් මෙතන අර වේදනා ධර්ම කියන්නේ ඒවා එක යන සිත තුළ හටගන්න චෛතසිකකරූපයන් වෙනම ක්‍රාත්මක වීමයි ආයුස සම්බන්ධෝ තියන ආයුශංස්කාර වෙනම ක්‍රියාත්මක වීමයි අනුව තමයි විග්‍රහය සාර්ථකව පැහැදිි කරලා දෙන්න පුළුවමන්නේ. දැ මේ විසි අත්නි ප්‍රශ්නයට සැරුත් හාමුදුරුවෝ දෙන පිළිසුරාපී බලන්ඩෝ වහන්සේ දෙන්නේ ඇත් යම් මේ පුද්ජ ලේත්හම මලේදේක. ඔහුගේ ගැනි මැරිචි මනිහක්ගේ මෙන්න මේවා නෑ තින. හනොද මරිචී මනුසල්ගේ විද්‍යාමාන නොවන කාරණ ටික ගත්තොත් කාය සංස්කාර එගැනි කායක ක්‍රියාක් පවත්තන්ඩ හැකියාවක් නෑ කායක ක්‍රියා පවත්වනුවද නැද්ද කියල හින්දුක වෙන්න අතපයි හොලෝනවා ඒ මතම නිමී. ය ශංස්කාරක යන්න දැන් මෙ වනුසේකට ඉඳ කායික ක්‍රිය නෑ නමුත් එයා කායක්‍රිය අතුරදහං වෙච්ි පුද්ගලයගනව තාවකාලෙකව කායක්‍රියා අහිම වෙච්චික්ෙන. නමුත් ඒතන බැලුවොත් ඒ නින්ද තුළත් මේ කාක්‍රියා වල අවසානදී කායක්‍රා කරන්න පුළුවන්ද බැරිද කියලා ධර්මානකුල විස්තර කරන්නේඔවු මට්ටමට හරි තියනව නම් කායක්‍රිය තියනවා මොකත් දවු මට්ටම ධර්මයේද පැහදිි කරන්නේ ආස්කාසය පාක්වාසය මේ දෙතිස්කුණ පහරහා යමක් කරන්නනම් නැතුවුම් බැරිසාදක දෙක හුස්ම ගැනීම හා හුස්ම හෙළීම එතකොට මේ මැරිස්ති පුද්ගලයක්ගේ කාය සංස්කාරය සංසිඳෙනවා එකගන්නේ හුස්ම නවතිනවා අපි දන්නන්නේ දෙ පනයනෝග එතකොට ඒක මර් මරණයේ තියන් ලක්ෂණය පනපිටඉන්න මරි්චි නැති මිනිස්සුන්ගේ ආය සංස්කාර පවතිනෝග කියන්නේ හුස්ම වැටිනෝ නම් කායි සංස්කර පවති උසම ගන්නෝ නම් පවතිල ඒවගේ මේ මැරිකි මිනිස්සුන්ගේ නැතිවෙලා යනවා වචී සංස්කාර වචි සංස්කාර කියන්න ඇත්තටම වාචසික ක්‍රිය කතාකිරමු වගේ සබ්ද පිටකිරීම ලින් සංඥාලවාදී මේ දෙකට උදක් වෙන්නේ ආශවාස පාශහන්සේ විතරක් නෙවී එකන වච්චන බිහිවෙඩ හුසම ගත්ත පමණින් වචන බිහිවෙන්නේ න් කුඩාළමයක් ගත්ත කුඩාළමයා පොඩිකාලය වචන කතා කරන්නේ සද්ධ කරන්න බෑලමයට ඒ ඒ වනාට හුස්ම ගන්නතට වචී සංස්කාරගය ලගයන්නේ දම්ම දෙහක මූලික ක්‍රියාවලිය දම්ම දෙක නැතිතන සබ්දයනෑ මනුස්සයගේ වචනයන්නේ. භාෂාව නෑ එනම් භාෂාව වචන ඒවගේ කතාකිරීමේ හැකියාව රඳා පවතින්නේ කායික ස්ුරූපයක් මත විතරක් නෙවේ. කයේ තියන දක්ෂතාවයක් මත විතරහ නෙවෙේ.දැන්භකාය පරේෂන කරනවා උගුරේ තියන ගරේ ීල්දයකුත් බලපානවා මේකට දිිවේ බලපෑමක් තියෙනවා ඒවගේම මකකුහරේ බලපෑමක් තියෙනවා නමුත් ඒ දෙක ඒ ඒවත් තිබුණි පලියට වචන බිහිවෙන්නේ වචන බිහිවෙද සිත තුළ හටගන්න දම්ම දෙකක් අත්‍යවශය ඒ දම්ම දෙක තමයි විතක්ක විචාරගයෙන් දැන් මැරිචි මිනියක්ගේවෙ විතක්ක විචාර සංසින්දෙන. ව සංස්කාර සංදනෝ ඒවගේම දැන් මනසේකුට මරණයෙන් වෙන් නැතුව කාය සංස්කාර ප්‍රකට නැති ඒ අශවාසවාවාස තියෙන්න්න පුළුවන් ප්‍රකට නෑ කාරික ක්‍රියා ප්‍රකට නෑ ඒගේ වචන ගලාගෙනන වචන කතා කිරීමට වචී සංස්කාර පැවැත්වීමට බෑ ඒ වනත් පනතියන්න පුළුව එතකට තියෙනවත් චිත්ත සංස්කාර යට හිතන්ඩ පුළුව. දැන්ව මිනිස්සුන්ගේ සිහි නැටවෙලා කෝමාගෙන තත්වේ ඉන්නකොට තියන චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර ගනව හැදෙන්ඩ කයවුමනා නෑ කායිකදේගින් එවේ චිත සංකාර හටගන්න පුළුවන් නිකනු. මකද කායිකව චිත්ත සංස්කාර බිහි වඩ නං ැ චක්වෝ ඉන්ද්‍රිය ඇහැට රූපපේනකොට ඒ රූපය සම්බන්ධ කරලා චිතනනාල්කාර බිහිවෙඩ පුළුව එතකොට කය සම්බන්ධයක් තිය නොත. කනට සදදැහැහිලා ඒ සද්‍යය හහා චිත්‍ර සංස්කාර බිහිවඩ පුළුවන් එතකොට කය සම්බන්ධ විසනම්බන්ධයි ආශවාසය සම්බන්ධයි මේ පනදන මිනිෙකුට වෙඳ පුළුවන්ිය. නමුත් මේ චිත සංස්කාර මනෝ ඉන්ද්‍රී හර විතරුත් ඇතිවෙන්න පුළුව එක නිසාව නැ මැරණට පස්සේ මේ චිත්‍ර සංස්කාර සංසින් දෙනු ඒ ජීවිත සවරූපය චිත්‍ර සංස්කාර අවසාන කරනවා මේ චිත්ත සංස්කාරගයනයේවත් හැදෙන්ට මූලිකව දම්ම දෙකක් උදව වෙනවා ධර්මය පෙන්න නො දම්ම සඥ්ඥා වේදනා මේ වේදනා සංඥා දෙ නැතුවත් චිත්ත සංස්කාර පවතින්නේ එකහින් නිසාවේ මේ මනෝ ඉන්ද්‍රියයට අරමුණු කරහැකි අටීට අරමුණක හෝ වර්තමානින් එන චක්කු සෝත ාන ජිවුහාදී ඉන්ද්‍රියකින් හටගන්න සං්ඥාවේජනාවත් මනෝ ඉන්ද්‍රයට මචිත්ත සංස්කාරය ඇතිකර ගණන්්ඩ උදව්වෙනවා නත මනෝ ඉද්‍රියයට සි හටගන්න ආහාර වෙනවා ඒවගේ අතීත සංසිවිද්ධිත් එහම ආහාර වෙන. එනම් ඉත්ත සංස්කාර බහි වෙනකොට ඒ වතුළ අන්තර්ගතය අනිවාර්යෙන්ම දැ සිති බිල්ලක් මනෝ ඉන්ද්‍ර රහා මතකයක්නකොට අන්තර්ගතය කාට අනිහොයන් ඕනනා ප්‍රධාන පෙළේ අන්තර්ගත දෙකක් තියෙනවා එකක් වේදනාස්වරූපය අනි ඒ සම්බන්ධ අතීතිය ඇතිකරගත්ත සං්ඥා ස්වරූපය එක හින්ඩයි චිත සංස්කාර්ගයනවා සඥඥා වේදනාවට එතකොට දැ මරි මැරණු මුණනිහෙගේ සාමාන්‍ය මරණයට පත් වුණම් ධර්මාන කූලෝ දැනට අහිමවෙලා තියෙනවා කාරණාතුුණම් කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර ද මේවන්න අධ්‍යාත්මිකවත් මේවා යටපච්චරණට පුළුවන් සමාධ ශික්ෂාවෙන් මේ තුුණ යටපච්චරණ වස්තා තියෙනවා. එවත් පසුව මේ ප්‍රශ්ණ වලේද හසුවේවිී ඒව එක පැරලිවිල්ලක් තමයි මේ ශ්‍රාවකයෝ අධද්‍යාත්මික මුලාවෙනවා කියෙනක තීරුම්. ඉට අමතරව මේ මරණයට පත්ව වෙනකොට තව දේවල් නැතිවෙලායනවා. ඒව තමයි හතරවෙනි කාරණය ආවිස මරණටවත්යන්නේ ආවිෂ නැතිවෙලා. ඒවගේම තව නැති වෙනවා කර්මජතය ජෝධාතු කර්මයතිෝ තෘත්ති අවසාන කරමුර්මකට ආයුසත් අහි කර්මයක් අහි වවා සාමාන්‍ය මැරණ මරණයේදී හැබැත් තවත් දෙයක් අහිම වෙනවා මේක විශේෂයෙන් කැරිය තමුතුරු පැහැදිලි කරනු. ඉන්ද්‍රියෝ බිඳුණවාහ එක යන ඉන්දියෝ කියන්නේ මෙතන මේ ශරීරය අභ්‍යන්දරය තියෙන ර්දවත්තුව පැෙනැල් වකු ගඩු ඒවට නෙමේ ඒවට ඉන්දියෝ කියන්නේ දරන්නේ දෙතිස් කුණ පි කියල කිය ඒ ඉන්ද්‍රෝ බිඳනාහ කියන එක තේරුම චක්කු සෝතගාන ජිහවා කායගෙන පංචින්ද්‍රියය එනම් මරණයට පත්වන ගොට පංචින්ද්‍රියය නැපිලා යනවා ඉතා අමතරව කර්මයවිනා සංසි දෙවා කර්මජ තයෝධාතුව ඉවරවෙනවා ආවිසි ඉවර වෙනවා ඒවගේම කාය සංස්කකාර නැතුව යනෝ වචී සංස්කාරණ නැතුව යන චිත්ත සංකකාර නැති වෙනවා හැමනුස ඇටම මේ බනානායට මේ ජීවිතකාලයේදී අනාගතයේ සිදුවෙන්ට ඕන ධර්මතාවය මේ ධර්මතාවයට පත්වෙන් නැති සංස්කාර ගත මනුසේ නෑ එකට ගේනව මිනිස්සු මරණය කියලා දැන් ඒටිකයි ඉතියෙන් එත මෙතර කාරණාව තිබුණ හයා හොනාදේ හය කාය සංස්කාර වචි සංස්කාර කිත්ත සංස්කාර ආයුස කර්මය පන්චින්ද්‍රිය විනාස වීම හය සිදු වනාම මරණයට පත්වෙනවා කියනවා දැම් බලන්නයි නිරෝධ සමපත්වයේදී මෙවැන් කීයක් නැතිවෙනවාද කියලා හැර සාමදුරුව මෙතනුම් පැදිික යම් භික්ෂුවක් නිරෝධ සමපත්වයට පැමිණේද ඔහුගේද එක නිරෝධ සමපත්වයේ ත්‍රමයදිලා ඉන්න රතන් වහන්සේ කෙනෙක්ගේ කාය සංස්කාර සංසිීන් දෙෙනවල් වච සංස්කාර සංසින් දෙ නොහලු චිත්ත සංස්කාරන් ඇැතිවුුණා හැබැයි අනික් වම කොවා වෙන්නේ තවත් වනක් තිය නොමනො දේ ආයිෂ ගෙවුණේ නෑ කර්මය අවසාන වනේනෑ කරමුජ තතේ ජොදාධාතු. ඒවගේම මෙන්න මෙතන් තව වටින දෙයක් තියෙනවා මේක ධර්මාන කූලුවව තීරුම් ගණඩෝනි ඇසාද ඉන්ද්‍රියෝ විශේෂයෙන් පැහැදිලිය ඒ ඇනම ගත් පංච ඉන්ද්‍රිය අ්‍රිය වෙන්නේ නෑ කාගෙද නිරෝධ සමපත්තියට සමඟ දිච්ච කෙනාග මරණයට පත්වෙච්ච කෙනාගේ පංචන්ද්‍රිය අ්‍රීනා වෙලානවා බිඳි ඇන වැඩ කරන්න ඇතු යන අය ගොඩ එන්න ආය පැෙනීමක් එන්නේ ඇහක් ලබඩ බෑ අට ඒ චක්කු සෝත ගාන ජව්හා කාය කියන පංචීී අති ඉට අමතරුව ආයුසකිවිලෑනො කර්මය විනාස්ස ලෑන කර්මද විත් උපත්තතිරල්ල බික්තුි කරමය අවසාන වෙනවා කාය සංස්කර වචචි සංකාර චිත සංස්කාර හක් වේ දැම් මෙන්න මේ දෙක දැන් මරණයට සාමාන්‍ය මිනිහෙක් මැරුණට පස්සේ කාරණාහයක් සම්පූර්ණ වෙනවා නිරෝධ සමපත්තියේ කාරණහයෙන් තුනක් අහිමි වෙනෝ. මොන වද අහිමිවෙන්නේ කාය ්‍රංස්කාර වචය සංස්කාර චත්ත ්‍රංස්කාර. මේවාම අහිමි වෙනවා සමාර විටාර අරූපාවචර දෙයාන මට්ටන්ගොලදීත්. හැබැයි ඒ දෙයානයට සමනදිලා ඉන්න ්‍රාවකයකෝ වෙනස් සාර්තනයක අධ්‍යාත්මක පුහුණෝ ලබෝ කෙනෙ කවදාව මරණයට පත් වෙලා නෑ ද්‍යන නැගටිනවා. ඒවගේම හැබැයි සමත භාවනාවේ මේ දේවල් වෙන ගොට පංච ඉන්ද්‍රිය අක්්‍රීය වෙන අතාවකාලිකෝ නින් දෙදී වගේ. නමුත් මෙතන සැරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා නිරෝධ සමපත්වයේදී පංච ඉන්ද්‍රිය විශේෂයෙන් පැහැදිලිහ කියලා විශේෂ පැහැදිලිකිරීමක් ති නවා කියන පංචින්ව හිතන්න බෑ එක නිසාවෙන් අපි මේ වගන්න තමන්ට තියෙනත් දැකම් නෙවීම දැන ගණ්ඩෝන වැද තමන් යාත් දැකන් එක සංසන්දනය කරනලා වැරදි තීන්දු ගත්තා කියල ධර්මයට යපතක්කෝ තමන්ට යහපතක් වෙන්නේ නමුත් අර සුස මේ ඥානයක් වසයෙන් උදහාහමුදුරන්ගේ ධර්මයේ ස්වරෝපය මේ කයි කියලා ඉගෙන ගැනීම තමයි මෙතන වැද ගත්වෙන්නේ ඒගන ගන්නය ගැනීම තුළ වරදිෙන් නැතුවයි ශරාටයමේ හැකියාව ශ්‍රාවකය තුළ පවතින. දෙැන් මෙන්න මේ ප්‍රශ්න දෙකට මේ ප්‍රශ්ණය බලන්ට විශේෂ ප්‍රශ්නයක් වනාා එතකට මහකොට්ටික මහරහතන් වහන්සේට අවශ්‍ය වෙන්නේ අර සාමාන්‍ය මරණය වගේම දෙයක් තමයි එනම් ලෝකය අදකින්නේ නිරෝධ සමපත්තියට සම්ම ඇදීම. එකකට මේ දෙකගේ වෙනස්කම්මනු අද කියලා ධර්මානකූලෝ පැහැදිලි කර ගන්න. දැඟඒ පැහැදිලිකිරීම සිදුකර. එක නිසාවෙන් ඔය බොහෝවිට අතීතෙවය පෙන්නන්නේ පසේපුදුරයන් වහන්සේලා වගේ අය මිනිස්සු මර්ණයට පත් වෙලා ගෙල හිතලා පුච්චපු තැන්තියනෝ ඒවගේ ගිනිතියපු තැන්තියනෝ. ඒවගේ සමත භාවනාවෙන් විශාල දිගුණන් වහ ලබා ගත් තාපසය වගේ අයගේ මේ වගේ ගුණ තියෙන මොනොවද මේ කාය සංස්කාර සංසිදිිච්චාඒ භාවනාකාලය තුළ තෝරගත්ත කාලය තුළ ඒවගේ වචේ සංස්කාර සංසිදිිලා ඒ වගේ චිත්ත සංස්කාර සංසිදිලා මේ තුන සංසිදු නම සාමාන්‍ය විිනිහෙක් මැරුුණාව වගේ තමයි ලෝකයා දකින්න නමුත් එහෙම සංසිද්ධයක්කට අමතරවම ධර්මතාවයක් විදිහට තවකාරණා මෙතන අන්තර්ගතයි ඒව තමයි මේ මහ කොට්ටික මහරහතන් වහන්සේ නැවත නැවතා හා හා ශ්‍රාවකයන්ට ලබාදෙන්ට උත්සාගන්න ඊළඟට දැන් ඔන්න විසි අටවෙනි ප්‍රාශණය මෙතන ඉදල යන්නේ වෙනත් ස්වරූපයකට එදා හි හාමුදුරන් වහන්සේලා මේ බුදුහාමතුරුව පෙන්නට ප්‍රඥා ක්ෂාවෙන් ලැබෙන දුක නැති තැනක්. ප්‍රඥාතික්ෂාව ගන්නේ සත්ස් බෝතිපාක්තිය ධර්ම වැඩීමෙන් ලැබෙන දුක නැති තෙනම්. මේකට ගන ප්‍රඥාව විමුක්තිය විමුක්තිය ගැන්නේ දුක නැති තැන. එත කේතෝ විමුක්තිය කියනවා සමාජ ික්ෂාවෙන් තාවකාලිකෝ ලැබෙන දුක නැති තැන. කේතෝ විමුක්තිය වටන දෙකා. ධර්මය තියන විමුක්ති වර්ග දෙකා මොකටඩ විමුක්ති වර්ග දෙක ප්‍රඥා විමුක්තිය හා කේටෝවිමුක්තිය කේතෝ විමුක්තිය ගන ේතනවෙෙන් විමුක්තියට පත්වෙනක් කේතනා ගැන ධම්මයා චෛතිසික සවරූපයා කේතනාව නැතිවෙලා දම් වෙලා නෙවිහිමේ කියන තත්ත්යන්නේ කේතනාව එක හා සමාන සන්තතික ගලා යාමක් බවට පත්වෙලා නත්යවා චේතනා හම් භික්කවේ කම්මන් වද කේතනාව නැතිව කර්මයක් පවතින්නේ. තට චේතනාව හැබැයි අපිට තියන්නේ එහෙමනිෙවේ දැන් ඇහට රෝපිය පේනකොට ඒ සි තුළ හට ගන්නේ ජේතනා ස රූපය වෙනස් කරනවා ඊගාවට ඇහැම්පේන රූපයන්. එහනැත්නම් ඇහැම්පේන රූපය අනුව හටගත්ත ජේතනාව වෙනස් කරනවා පේ මනසේ ඊළඟට මනසින් ඇතිවන අරමුණේ ේත එවගේ කනම් ඇහෙන සද්‍යය අනුව අලුත් චේතනා පහළ වෙනවාමක තමයි සාමාන්‍ය මනුස්ස්‍ය චරියාවේ ස්වරූකය සාමාන්‍ය සංසාර්ගත සත්්‍යයාගේ ස්වරූපය. ද හමත භාවනාවකින් අධ්‍යාත්මකෝ දියුණුවල් ලබන කොට එදියුණුවෙන් පංච නීවරණයට පත් ලා රූකාාවචන මානසික තත්ත්වයක් උදාවෙනකොට එක දෙයක් වෙනවා මේ ඇහැ කණ නාසේ දිවකාය කියන පංචි ඉන්ද්‍රිය තාවකාලික වක්්‍රිය වෙනය කියන අරමුණු ගන්න තත්වයට පච්චර ගන්න පත්වෙනවා තමයි දියුණු ලැබෙන ක්‍රමේ. එතකොට අ උපත්තින් හටගත් චක්පු සෝත ගාන ජිව්වා කාය කියන පංචි ඉන්ද්‍රීෙන් අලුත් චේතනාට ගන්න විදිහක්නෑ එෙන චේතනා හට ගන්නයාගේ මනෝ ඉන්ද්‍රී අරහ පමණ න්ද්‍ර ඇතිවෙන සිත්වොල විතරයි. ද මනොෝ ඉන්ද්‍රියයට අතතකොට ඇතිවෙන සි පරම්පරා ඇතිකරන්නට අ පුොහුණුවන් සමත භාවනා පුොහුණුවෙන් ලැබෙන්නේ මනෝ නිමිත්තා භාවනා කමටහනම්. එනම් ඒ මනෝනිමිත් තුළ අන්තරගත්ත ජේතනා ස්වරූපය සන්තතිකව ගලාගෙන යන කුසල් පාක්ෂිකව සන්තතිකව ගලාගෙන යනකොට ගාර්ණයක් දිහට ඒ චේතනා තවරු පේතියන්නේ මහිත්‍රියනම් එමන කරුණාව මුදිතාව උපෙක්කාව ඔයාදී මනෝකන්දිය සන්තතිකුව ගලාගනයන කුසල් පක්තික ජේතනා තවරූපයක් ඒකට පත්වෙන ආකාරයයට මයි ජේත ූ මුක්දීගල කියන්නේ. එතකොට එතන දුගක් විද්‍යාවන්නෑ සංසාරදුක හැ ැ වෙච්ච තයන. ේතව විමුක්ති තියනවා විදධසරූපය මේක බුදු හාමුදුරන්ගේ ශහසනග නීමේ ආලාරගලාමත් ඒවාගේ මුද්වකාරම්පුත්‍ර බෝධකට ගැන්ුවේ සංහාර විමුක්තිය කියලා ඒකොල්ලෝ පුහොම කරලා ලබාගත්තය අලුත් කේතෝ විමුක්ති ප්‍රමාණයක් එකනකට වෙනස් වූ චේතව විමුක්ති වර්ගරි මේ සමත භාවනාවෙන් ලැබෙන පලේ දුන ලැඟිහමටක් වෙනත් විදිකට කියනවා නම් සංසාරය ජීවත්වන කාමලෝකය ඉක්මෝකු එක ඇ මනුස්සල් දෙවියෝ අතරාපය සත් වූ නොවන රූභාවචරමට්ට මේ බ්‍රහ්ම හරි අරූපාවචර මට මේ බ්‍රහ්ම කියන සංකාර ගත සත්ය. අගේ තියන විමුක්තිා්‍යේ තෝ විමුක්තිය. එක නිසාවෙන්දැන් බුදුහාමුදුරුවත් උපසස් දෙනවා මේ සතු පට්ටානය වඩා නැත්නම්. ඇ ඊට පහලින් ඊට අවකුසලයක් වන සතිපටානිල්ල වෙන්නේ ප්‍රඥාවිමුක්තිය කේතෝමු තියනෙවේ ඒක සමාජයේ ්‍රික්ෂාවෙන් ලැබෙනවා සේතෝමමුක්ති මේක ලබා ගණ්ඩ කිය පුළුවන්න. එතකොට දැන් ලක්කායට මේ ප්‍රඥාතික්ෂාව වඩන්ඩ බැරිහින්දා යා කරලගේ දේශය වැඩිනං ඇය වගේ ඇලීම් වැඩිනම් රාගේ වැඩිනම් ඒ ඒවාම සමතයට පත් කර ගණ්ඩ මේ සමතකමටහන් දීලතින් දේශේ වැඩියයට මෛත්‍රී චේතෝ මුක්තිල බාගන්නක කාල ඇතිස්ස පුරුදු කරල ගණඩුවුන් න අපි මේ කිය දීල නෑ චේතව මුක්තිල වෙන කමටහ ඒවාය ගැන විස්තරයක් නෑ අපි මේ සතුවට්ටානේ තම තමන්ට කරගනි යන්න භාවනාවත් තමයියා දීලතිනේ ඉහින්දා ඒදේවල් ප්‍රායුල්් හලා වැඩකුත් නෑ ට උත්තර දියන් දීලා තේරමුකුත් නෑ ජේත යමුක්තිය ගැනීම කක්ද කියල මේ පැහලි කරන්න ඒ සමත වහානාවටින් ලැබෙන නීවරණ යට පත් වෙලා ලැබෙන සුවිසේෂී දුක නැති තැන හැබැයි මේවා රූපාාවචර පලවෙනි දෙයානය කේතවිමුක්තියක් විදිහට දහඳුන්න්නන්න රූපාචර මට්ටමේ ජේතව නිමුක්තියක් ආරම්භ වෙන්නේ හතරවෙනි දෙයානය මට්ටමේ ඒගයන්නේ උපෙක්කා එකක් ගතා සාහි්‍ය හතරන්දියන් මේකට චේතෝව විමුක්තියක් දිට හඳුන්න ඉතින් දැන් මහා කොට්ටික මහරහතන් වහන්සේ වමසන්නේ විසි අටවෙනි ප්‍රශ්නය මේ සංසාර ගත ශ්‍රාවකෙක් නැතැම් බුදුහන්ර ්‍රාවකයක එන්නුළ මකිව වෙනස් ශාසනෝලත් දෙැ ලාර කාලා මුද්ද රම් පුත්‍ර ඔලගේද වර්තමානය හින්දුවාගංගොලත් මේ චේතෝ විමුක්තිය තමයිඒ නංවොලින් හඳුන් ලඩීලා තියෙන්නේ ඒ වගේ මානුසික රත්වල් හඳුන් අන්න වෙනවෙන නම් භාවිතා කරලා තියෙනවා. එතකොට කොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ මේ අදුක්කම සුක හිිත්ත විමුක්තියට පැමිණීමේ ප්‍රත්ථෝ කොතෙක්ද. අදුක්කම සුක කියනකොට දැ මේ රූපාවච්චර හතරවෙනි දෙයානී. පෙක්කා ඒකක්ගතා සහිත රූපාවචර හතරවෙනි දෙයාන. ඒ චිත් චේතෝ විමුක්තිය චිත්ත විමුක්තියම්. ඒ ඒකට පත්වනාම බොහෝ ක්‍රාවකයෝ ඒ කියන මානසික තත්ත්වයයි බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මාධිට්්‍යයේ ගුණයි සමානයි කියල අධ්‍යාත්මිකව පැවටෙන. මේක විසඳල දෙන්න ඕනේ කාටද රහතන් වහන්සෙල්ලා දෙනමට මේ සාකට්්‍යාවට සවන් දෙෙන හාමුතුරුවන් අතර වැඩි පිකිසා මේ වලේ වැටික්්්‍යයි. උකද ඒගොල්ලෝ සමහරයට වෙනත් අධ්‍යාත්මික ගුරුරු යටතේපු හමික්්‍යයයි නත්ම් තමම් ස්වාධීනුව තනී භාවනා කරලා මේ වගේ තත්වලට පත් තික්්‍යයයි එකගල්ොත් එතකට බදුහාමුදුුව පෙන්න නිවනයිඒගොල්ලු ලබාගත්ත මේ චේත බ මුක්තියයි සමාන ලෙස් සලකනෝ. වර්තමානය එහෙම අධ්‍යාර්මික දියුණු වෙලා නිවේ රැවටෙන්නේ බොහෝ විට තමම්ම පුරුදු කරගත් ඇබ්බැහිවෙක නින්දකට ඒේ නිින්ද කියන්නේෙ එක තිනෙන විද්‍යාරහාාජයතව මුක්ති ලැබෙන්නේ. එතකොට ඒවගේ මේ අධ්‍යාත්මිකෝ වළවල් ගොඩාක්තිය නොඒ භාවනාව උපක්කි ලේස කියලා හඳුන් වනෝ තැ බලමු මේ මේ විසිට වෙනි ප්‍රශ්නය එතකොට විමසන්නේ රූපාවච්චර හතරවෙනි දෙයානයට පත්වෙන්ඩ ගාටාරිී බුදු හමුදුරගේ ශ්‍රාවකයකුට හරි වෙනත් ඔවනම කෙනෙකුට පුළුවන් මේ ඒ ආගංවන්නුවත් ප්‍රත්්‍ය වූ කීදෙනෙක් අවශ්‍යද කියලාහන පත් ගැන උදව්වෙෙන්ද ධර්මතා හා පුහුණ ෙන්ඩ අවශ්‍ය කන්න කාරණාම නෝද කියලාහන මකටද මේ රූපාවචර හතරවෙනි ධයානයට පත් පෙල මෙ පත්ති හතරක් අවශ්‍යය කියලලා හැරඋත්හාහමදුර පැහැදිලි කන්නවා මනදී හතර ඇවැත්නි මේ සාර්තනයේ මහනතේම සැපේ නැති කිරීමෙන්ද දුක නැතිකිරීමෙන්ද. පළමුකොටම සම්න්නස් දොම්නක් දෙක දුරලීමෙන්ද. ඒ සැපනෝ උපෙක්කා සහිත අතරවන දෙයානයට පැමිණවාසය කරයි. එතකට මෙන්න මෙතන කාරණ හතරමේ වේදනාවේ සවරූප හටරක් ඉවත්වීමකින් පුහුණුවන් යටපත් කිරීමකින් තමයි හරවෙ දෙයාන මටමට පමිනින්නේ මොවද වේදනාතරුපේ හතර ඒවත් අඳුම්දනවා සැපෑ අහක් වෙන්න ඕන සුකවේදනාව එවගේ දුක වේදනාව අහක් වන්න ඕන.ඒවගේ මෙතන් තවවේදනා තරෝපියාත් සැපවේදනාවට අමතරව ධර්මය අඳුන් නවා සෝම් නස් වේදනාවකින්න. එක දෝම නස් සොම්ලස් කියලා ඒ සැප දුකම නෙමී මේ සැපදුක කියන එක තියෙන කාමයක්ත් එක්ක සොම්ත් දොම්න්නස් කාමේ නැතිව වනත් පටගඩක්ලු. ඒයන්නේ එතකොට වේදනාවේ ස්වරූප පහක් ගැන ගැඹුරෙන් පැහදිලි කරනු අපි සාමාන්‍ය විග්‍රහ කරන්නේ වේදනාව සවරූප තුනයි මොනවාවද දුක් වේදනාව සුකවේදනාව දුක්කමමුදුක වේදනාවයි මෙතන ස්වරූප පහ පැදිි කරනු ඒකට සුකවේද නවතින දුක්කවේද නවති නව පෙක්කාවේද නවතියවා අමතරව සොම්න්නස් දොම් නස් කියලා දෙකක්තිෙන. මේවා එක එක දරුම් පරියායානුව විද්‍රහගන්නගොට භාවිතා කරපුවා. කොහම හරිවේවා දැන් රූපාවචර පලවෙනි දෙයානේ අඳුනකට එක හඳුන් අන්නේ විවච්චේව කාමේ විවච්චේවා කේ අකුසලෙහි. ඉතක් විචාර ප්‍රීති සුක ඒකක් ගතා එතකොට එතන සුකවේදනවති. ඒවාගේ ඉටහා මානසික තත්ත්වයක් ගත්ත ම අධ්‍යාත්මිකව සුකඒකක් ගතා තියනවා. එතකන මේ සුකකක් ගතා කියන එක තුළත් අ උපෙක්හා ගුණේනෙමේ පෙන්නුම් කරන්න. ඒහින් නිසාවෙෙන් රූපාවචර පලවෙනි දෙයානය එවැනි යානය තුන්ගනි දෙයානය තුළ උපෙක්කා එකක් ගතා ගුණිය අඩංගු නෑ එනම් ඉස්සල් නම කෙනෙක් පංජනීවරණ යටපත් වඋනාම එතන් ලැබෙන සතුට ප්‍රීති සුක කායික ප්‍රීතියක් ලැබෙන අය පිනවීමක්ෙන ඒවගේ සතුටක් මානතක තියෙනවා මේ දෙකම ඉවත්වෙන් ඕනි ඒවගේ දෝමන ස් ්‍රීවත්ෙන් ඕනි දුකවේදනාව ඉවත් එෙන්ට ඕ මෙන්න හතර ඉවත්වීමෙන් අර කේතෝ යුක්ති මානසික තත්ත්යකට එන්න පුළුවන් නැත්තං පෙක්කා චිත්ත විමුක්තියකට පත්වෙෙන්න්න පුළුවන් කියන උත්තරය තමයි කරිය තාතුරු දන්න. දැන් ඒ ඒ උත්තරෙත් අහ ගන්න එතකොටද මේ මිසඳන් දෙයන්නමකක්ද ්‍රෝපාවචර් මට්ටමෙන් තමත භාවනාවකෙන් ලබාගත්ත අරතාවකාලිකව දුක නැති. රැවටයයි ඒ බුදුහාමුදුරුව පෙන්න ප්‍රඥාව මුක්තිය තුළ අන්තරගත දුක නැති තැනයි ඇති සම් අධ්‍යාත්මත කරුණු ටිකක් දැන් එලියට අර්ගන දෙන්න තමයි මේ රහටන් වහන්සේලා දෙනම මේ සාගච්චාව දැ මෙවන් මේ ගැම්ුරු මුටික්කි වේක ඉට පස්සේ මේ විසි නමනි ප්‍රශ්නයේ හ කොටි මරතන් වහන්්‍රේහ නවා මෙහම ප්‍රශ්නය ඇවැත් අනිමිත්ත චත්ත විමුක්තියට සමවැදීමේ ප්‍රත්්‍යකොතෙක්ද අනිමිත්ත කිත්ත විමුක්තියයන්නේ කේතව විමුක්තිය ප්‍රඥා විමුක්තිය තියෙන ලක්ෂනයක් ඒ යන්නේ ප්‍රඥාශික්ෂාව වැඩී මෙ ලැබෙන දුක නැතිතනම් නිමිත්තක් නැති තැනම් කොට නිමිති යෙනෙ එක දැන් අපි රූපාවචන හතරවැනි දයාානය හෝ පලවැනිදයාානය හෝ අරූපාවචර දයානය තුළ නිමිති තියනෙන මනෝ නිමිති තියෙනවා. මනසිෙන් හදපු දෙයක් තියෙනවා. ඒකට ඇතකොට චේතෝනිමති ඔක්කොම නිමිත්ත භාවනා ගනයට වැටනවා. ඒ සමාති ස්වරූපය නිමිති ස්වරූපයා. හැබැයි නිමිති ස්වරූපය හදන්නේ චක්කෝ සෝත ගාන ජිලුහා කාය කියන මේචේතමුක්තිය ඔල නිමිති හදන්නේ මනෝන්්‍රිය මනෝ නිමිත්තා ද උදාහරණයක් විදිහට මෛත්‍රය මෛත්‍ර කමට හනටයි සියලු ත්වය සුවපත් ඒවා කියන නිමිත්ත මනු නිමිත්තා ඕකමතින් හින්දුවාය ඕවුම්සාන්ති ඔය ගන්න නි එක නිමිති භාවනාව ජේතෝ විමුක්තිය නිමිති භාවනාව ප්‍රඥාව විමුක්තේ තුල දී අනිමිති භාවනාව අනිමිත්ත බාවනම්න දෙක දෙකා දැන් අහන්නේ නං මේ කේතෝ මුක්තියන් ලා ගත්තය ්‍රාවකයගේ ජේතෝ විමුක්තිය ලබාගන්න මොනවද ප්‍රත්්‍ය කියලා නො ප්‍රත්‍යය හතරක්කි න වේදනාවේ ස්රූප හතර පහක් කරන්න වෙන තිර කරගන්න ඕන ේදනාවෙන් උපෙක්කා වේදනාව. මේ උපෙක්කා වේදනාව ගැන කියනකොට ඒ උපෙ වේදනාව හැමවිට නිරාමිතයි සාමිසන සාමිසනම් පංචනීවර්ණ තියනවා එතකොට ්‍රූපා වචන හතරනිදයානේ ධර්මය හඳුන් අන්නේ විවච්චේවකාම විවච්චේවාකුස දෙෙයි. තොට කාමය ඇති අකුසලය නති තැන පංචනීවරණ යට පත් වෙලා. එනම් නිරාමිසල් උපෙක්කාවේදනාවක් ගැනයි මේ ඉසලත් කිිව්වේ. අනිමිත්ත ජේතවයමුක් තිය කියන්නේ සතිපට්ටානය වැඩීමෙන් ඇත්නම් ප්‍රඥාතික්කා වැදීමෙන් බෝධිභාක්කය ධර්ම වැඩීමෙන් බොදජ්ජංග වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. බොජ්ජන්ගල අවසාන බොද්ජන්ග හඳුන්ලන්නේ උපෙක්කා සම්බෝජ්ජන්ගයි. මෙන උපෙක්කා සම්බෝජ්ජන්ගේ තියෙන තැන තමයි. අනිමිත්ත දෙෙත්ත විමුක්තියක් කියනකට ගැල පෙන්දි. දැන් අහ නොවා මහකොට්ික මහරහතන් වහන්සේ චැරිුත් හාමුදුරාගේ ඇවැත් එහමනම් මේ අනිමිත්ත ජේතව විමුක්තියට පැමිණෙන කොටේ නිරෝධ සමපත්වයට නවන දෙඩ ගියත් වෙඩ මේ තමයි. මේ විදිහේ වමමුක්තියකට පැමිණෙන් ප්‍රත්තිය උදවකාරක ධර්මතා කොච්චර තියද කියලානවා හැරිත්හාමදුරෝ දෙන්න මෙතෙන්ට උත්තරය දෙකයි. අනිමිත්ත්‍ය ජේතවම මුක්තියකට පත්ෙන්ඩ ශ්‍රාවකකොට අවශ වෙන්නේ ප්‍රත්්‍ය වෙන්න කාරණා දෙකයි. ඒවගේම කේතෝම මුක්තියකට පත්වවෙද සමත වභාවනාවෙන් දුගනති තැනකට යන්ඩ කාරණාහතර කම්පූර්ග වෙද ප්‍රත්ය හතරා. ඒට අි බලමු ැර ුත්තහාමුදුර දෙන උත්තරීම තැන අනිමිත්ත හේතවයි මුක්තියට පැමිණෙනකොට අහක් කරන්න වෙන්න ප්‍රත්ය ක පත්තය දෙකක් කියල නොනේ ඒ පත්්‍යය දෙක මහක්ද. ඒ ප්‍රත්්‍ය දෙක තමයි රෝපාදී අරමුණු මෙනෙහි නොකිරීම එක ප්‍රත්්‍යයක්. අනි ප්‍රත්වය නිර්වාණ ධාතුමවෙෙනහි කිරීම මෙනි මේ දෙක තමයි අවත් වන්න එදකට සේතෝ විමුක්තියට පත්වෙන්ට වේජනා ස්වරෝපහතරක් ඉවච්චරගන්න ඕනේ අනිමිත්ත චේතෝ යමුක්තියකට පත්ෙන්ද අනිමිත්ත කියන ප්‍රඥාතික්ෂාවෙන් එන්න දුක නැති තැනකට පත් එෙන්න්න නම් කාරණ දෙකක් සම්පූර්ණ කරන්න මොකත් දේ කාරණාදය රූපාදී අරමුණු මෙනෙහින් නොකිකීම රූපාදී අරමුණු කියල මෙතන කියන්නේ තැම් බලන්න්න මෛත්‍රී භාවනාව කරලා මෛත්‍රීය වඩලා මෛත්‍රී රූපයක් හදනෝ මනෝරූපයා නිමිත්තක් කියන එකට එතක මනසෙන් හදන නිමිති තියෙන්ද බැරිලෝ අනිමිත්ත ජේතෝම නිමිත්ත තියෙන්ට බෑ එනන් මනසෙන් හදපු දෙයක් වඩත් බෑ ඇහන් කණෙන්නාසයෙන් එන අරමුණු ල සර්ත්‍ය ස රූපයක් වඩත් බෑ ඒ වගේම එතන මෙහිවෙඩ ඕන දෙයක් තියනවා නිර්වාණ ධාතුූ මෙිහි කිරීම. එක නිර්වාණ ධාතුූ කිව්වාම් මෙතන ප්‍රහ්මයක්ත්තියනවා. නිමිත් අක් හැදන තැන නිමිත්ත අයිති සප්්‍ර පුද්ජල භාවයක් වීම. මනසින් හැදුවනක් නිමිත්ත ඒ මනෝභාවයට අයිතියේ නිමිත්ත ක අයිතිකාරෙක්. මේ නිර්වාණ ධාතව කියන්නේ එතැන සත්ව පුද්ජල භාවයක් නැතු ධාත ස්වරූපයක් තිී. තැන් එක තමයි පින්වතුන්ට කමටහනේ හම දාාවම් භාවනා කරන්න කියන්නේ සතුපට්ටාන භාවනාව වඩනකොට කායික අරමුණින් කය ධාතුගුණකට පත්වේ නො කියන්නේ සත්ව පුද්ජල භාවේ සූ්‍යවේ ගැෙන යනවා. හැබැයි සත්ව පුද්ජල භාවේ සූන්න්න වෙන්නේ ධාතු ුණයක්්‍රකට වඋනාට එකට ඇලිීමක් තියෙන් තැන සත්ව පුද්ල භාවේ තියෙන. ගැටීමක් තිය තන සත්ව පුදජල භවයතියෙනවා එතන රූපාද අරමුණක්නෑ ගැන පොට්ටබ්බ අරමුණක් නෑ දැ අයන්ගෙන අරගුණට රූපයක් කියන්නේ පොට්ටබ සරූපයන්නේ පොට්ටබ සවුරූපය තියෙනකොට තමන්ගේ කයත් සම්බන්ධ වෙනවා තමන්ගේ කයට අයිති දෙයක් වෙනවා දැ මෙතන්දී මේ අනිමිත් කේතෝයුක්තියේදී අහක් වෙලා තියෙනවා ධාතුස්වරූපය ප්‍රකට වෙලා තියෙනවා නිමිති රූපාදී නිමිති ස්වරූපය අතරු දහමිලා තියෙනවා. එක තැන් මේක ගැඹරු තැනවා. මෙන් මේ ප්‍රත්්‍ය දෙකයි ඕනික යන දැ බලන්්ඩ දැන්ෙන් එතන මේසාගට් හගල හිටියාර වැරදිලා ඒත මක්තිය බුදුහාමුදුර දේශනා කරපු සන්සාරම මුක්තියගේ විදදියට හලකපු අයට දැම් පොඩි පැහදිීි කිරීමක් ධර්මාණකූලෝ කරලාතිනකොඩේ මේ ගැඹරු පැහැදිි කිරීම. මොකද තමන් ජපකරලා මෙනෙහි කරලා ලබා ගන්න නිමිති භාවනතයද නිමිති භාවනාව තුූල මේ බුදුහාමුදුරෝ කියන සත්්‍ය නෑ නිමිත්ත නැති වදෝනි ධාතු ප්‍රකට වදුව නිමිත් හැදිච්චි ධාත්‍රකට ඉඩ දැ ඇහැකණ නාතය දිවකාය දිව මනසනව දැ තතිිපට්ට අනත ගන්නන්නේ කාරි කරමුණ එනකායෙන් එන අරමුණේ ධාතු ඉස්මතු වෙලා යන්න නේ ධාතවලට ඇලෙෙන්න්නේ ැට නැතුව ඉන්ඩ දැන් මේ දේ පැහැදිලි කරනවා මේ දේම බුදුහාමුදුරුව පැහදිි කරලා තියෙනවා මේ පන්නතුන්ටත් අපි තැනගට විසල්ල මතක් කරලා දුන්නා කලාවවාර්ද සූ ත්‍රේදී කොහෙද මේ තැනතියෙන් එක ලක්ෂන්න ටිකක් රහමයකුට කියනවා න සංඥ සංයේ නැරවිශන්න සංයේ නවකේ අසී නවිභූත සඥී මෙන්න මේ තියෙන සඥ්ඥාව මේ ගනයට වැටෙන් තැන තමයි මේ තත්ව තිය මේක යන්නේ ඔය සැරයුත්තාවමුදුරුව පෙන්න්නන නිර්වාණ ධාතු මෙනෙහි කිරීම කියන එකට නිමිත්තක් නැති චන පෙන්නු කරන්න උගාරණ. ඒ දෙක අහනෝදැ කේතෝයුක්්‍රට ප්‍රත්ථක ෙදගි හනෝ හතරයි කියමු. ඒ හතර සුකවේදනාව වච්කිරීම එකක් දුකවේදනාව වච්චරීම ඒ වගේ සොම්නස්වේදනාව දොම්නස් ස්වේදනාව කිය ස්වරෝපයක් අහක් කිරීම. කියන්නේ වෙනත් දදිියකට ගෙන ඕනන් ර්මාණ කොළොව ප්‍රෝපාවචර හතරවෙනි දෙයන. ඒවගේම අනිමිත්ත කේතෝයමුක්තිකට පත් එෙනවනම් ්‍රඥාතිිකාාව යට ත එගිහිල්ලා එතන්දියහක් වෙලෝනේ රූපාදී නිමිතියහක් වෙල්ලෝ එක මෙනේ කරන තාකල් නිමිත්ත භහවනාතියන අනිමිත්ත වෙන්නේ මනසිෙන් හැතුනත් මේක වෙන්න හයා අනි හින්ද්‍රියන් ගොලිින් ආවත් පවෙන්නේ. ඒවගේ ධාතු මෙනෙහි කිරීමක් වෙන්න ධාතු සතියට අහුවෙෙන්දු ස්ධාතු කියැන සත්ව පුුද්ගලය නැති සරූපයක් අහුෙන්න්නු ධාතු කිය නේවට. සත්ත පුද්ගලයක් ඉන්න තැන මෙනෙහි කරන්නෙක් ඉන්න තැන ධාතු නිවේතින් සත්ත පුද්ජලපාවයයි. මෙනෙහි කරන්නෙක් නැතිවෙලා කායිකෝ හෝ වෙන අරමුණකට දැන් උදාරණයක් විදිට දිිට්ටේ දිට්ටමන්තම් භවිවති කියන්න මිනි මේ ගුණේ ඇහැට පේන රූපය තුළ රූපාදී අරමුණුත් නෑ අහු වෙලා තියෙන ධාත සවරූපයයි. එතකට හැන් පේන අරමුණක මේ ලක්ෂය තිය තැනට ධර්මාන කකොල බුදුහමුදුරුවෝ පෙන්නන්නේ දිිට්ටේ දිට්ටමන්තන් ගුණියයි. කනට සද්‍යයක් එහැන තැන්ට මේ ගුණේ තියෙනවාවන එ ආඳුලන්නේ මුතේ සුතේ සුතමත්තම් භවිස්සති. හයට මේ අරමුණ ගෝජරවෙන අවත්තවත්තේද එක හඳුලන්නන්නේ මුත්තේ මුතමත්තම් බවිස්. එමනත් ්‍රාවකෙක් ැගන්න ඕන අපිට මේ දිිට්ටේ දිට් මන්තම් භවිවති වඩ පුහුණුවන්නෙවේ මේ ලබන්නේ. සුත්තේ සුතමන්තාම් වද පුහුණුවක් නෙවෙී ඒවගේ මේ මනසිෙන් එෙනවනන් ආරමුණ ඔය තත්වේ ගුණේ පෙන්න්න දැනතියන්නේ වි්ඥාතය විඤ්ඥාතමත්තම් භවිසති ඒවල්ලවෙෙන්න්නෙත් නෑ ඒවලාගන්නලෙේ මේ පුහුණ තියෙන්නේ මුතේ මුතමත්තම් භවිසති ලබාගැනීම මේ තමයි පුහමන් කරන්න ඒ පොහුණේ අවසානයේ අර්දය වල්වෙඩ පුළුවන් වනවා නමුත් ඒකක් ගැනනේ ඉලක් හදන්න ඕනේ මුතේ මුතමත්තම් භවිසති ගුණයි එතකොට අනිමිත්ත චේතවමියුක්තියට ප්‍රත්තේ විස්තර කරාමේ විසි නමවෙනි කාරණෙන් තව දැන් මහා කොට්ටික මහරතන් වහන්සේට තව මේ ගැන පැහැදිලි කරලා දෙන්න ඕනි ශ්‍රාවකයන්ට දා හිටියයටයි අපිටයි ඔක්කොටම මකක්ද තිස්්‍යනි ප්‍ර්ණය හානවා මේ විදිියට ඇවැත්නි අනිමිත්ත ජිත්තවිමුක්යාගේ පැවැත්ම පිණිස පත්තෙ කොතෙක්ද දැ ඉස්සෙල්ල හාන්නේ ලවාගාන්ඩ පත්තෙක් යද කියන දෙකයිතියන්නේ එකතමයි රූපාදී අරමුණු ගන් ව නොකිරීම හා ධාතු ගුණය මිනීරීම ධාතුගුණ මෙිහි කරනවදම මේ පටවී කියලා මැනිමි කරණ නෙවේ ධාතුගුණය අවබෝධවීම එමනතු ජපකිරීම තුළ තියන්නේ නිමිත්ත භාවනාව දැ මේ තිස්සෙන් ප්‍රශ්ණෙන්ගහන්නේ අ චිත විමුක්තිය යට පැවැත්ම පිණිස පත්ත කොතෙක්ද එකට උත්තරයෙදෙනවා සරයුත්තාමුදුරුව පත්ය තුනක් ඕන එතකොට ඒ පත්ේ තු හඳුන්න්නන්නේ අරමුල්ම ටික නැවත පැහැදිලි කරනවා ්‍රෝපාදී නිමිටි මෙනෙහි නොකිරීම නිර්වාණධාතුව මෙනෙහි කිරීම ඊට වස්සේ එක එකතු කරනවා නිරෝධ සහමපත්තිට සමවදිනා ආකාරයයි මේ පිහැදි කරන්නේ සමවැදීමට පළමුුව කාලය පිළිසිඳ දැන ගැනීම එකන්නේ මේ ගුණය හැමවිලයෙන් පවත්තන්න රහතන් වන්සේට බෑෙන රාහණ වහන්සේ මේ ගුණය පවර්තන කාලයක් මුලින් තීන්දු කරලා ඉඳ වෙන ඒ කාලය තුළ යා රාතන් වහන්සේ අර කියන්න රූපාදී නිමිතිගන්නේ නැතුව ධාතුගුණ මෙහිකරමින් ඉ ධාතුගුණ විතරක් පත්්‍යයක්ෂථාවයෙන් ජීවත්වීමක් සතිමත්වීමක් තමයි එහමන මේ පත්ව තුන වෙන්නේ හනවා මේ තිස්සරරි එක්කෙන් ප්‍රශ්නය දැනට මතක් කල්ලා මකද ඊට පත්්තයෙන් ප්‍රශ්නත කොට පට ලේසිෙනවා තිස්සෙනක් එක්කෙන් ප්‍රශ්නෙන් හනවා ඇවැත් පල සමපත්ය නැගිටීමට පත්තෙ කොතෙක් මේ නිරෝධ සමපත්ය නැගිටන්ඩ මනවද වෙන්න ද නිරෝධ සමපත්වය පවත්තන්ට මනවද උදගුණේ ප්‍රත්ථකී අද කියලා නෝනේ ඒ ප්‍රත්්‍ය වුණයි ප්‍රත්්‍යතුන ොමද වෙන්නේ රූපාධ අරුණ මිනහි කරන්න තැන නිරෝධ සමපත්තියන්නේ උපාද අරමුණ අව වෙන තැන නිරුත් සමගත් යන්නේ එනම් එතන අරමුණේ ධාතස්වරූපය විතරක් ග්‍රහණයට අව ගහානය වෙලා ේෙන් දෝන සත්ව පුදජල භාව අතරූ ගම් වෙන්න හෙමයි. ඊට අමතරව නියමිට කාලයක් ඉස්සෙල තීන්දුු කරලා තියෙන් දන ඒ කාලේ තුළයි එතකොට ඒ ස්වරූපයේ ධර්මතාවේ ක්‍රාත්මක වෙන්නේ දැඟහන්නේ තික්ෂයකින් ප්‍රත්්නය මේකින් අහක් වෙදිි කෝමද අහක් වෙද නගෙන අ මුල් කාරණනාටික අත්තරපුම හක් වෙනවා. මොනවත කාරණාටික සියලු රූපාදී නමිති මෙිෙහි කිරීමද. තැ ඉස්සල මෙිහි කරන්න ඇතිවනේව අරගුණය ගත්තේ ද මෙහි කරන්නය ගන්න ඇන් එන වඳ පුළ කනෙන් ෙන්න්නදපුුවන් මනතන අරමුණේ රූපතරූපය ප්‍රහණයට ගන්න. න අර්ධාර් දොරෝපය අත්තරු. නිර්වාණ ධාතුම මෙෙහි නොකර නවා එතකොට මේ දෙක කරපුවාම අර නිරෝධ සමපත්වෙන් යැගතිනවා කෞද්ද රහතන් වහන්සේ දැන් ඔන්න ඔයේ ටි තිස්ස එක්කෙන ප්‍රශ්නේ දක්වා ගැඹුරු අධ්‍යාත්මිකව පුහුණුව ලබපුවායට අදදගට පුළුවන් ටිකක් තමයි මේ රාතන්වාන්ක ලැවිස්ත කරන්නේ ඒ විතර කල දෙෙඩා දන්නේ එතැන්න නොම්මක ඉ නොමගේ හිල්ලාර අනිමිත් කේතව යුත්තියයි කියයනනි බුදුහාමුදුරුව පෙන්න ප්‍රඥාශිෂ්ාවල්ල වෙන කේතෝව යුක්ත්තියයි සමාධ භාවනාවකින් සමත භාවනාවකිල්ල වෙන නිමිත්ත චේතෝ ක්තියයි එකයන්නේ පටලෝගන ඉන්නේ එක වලක් පන්්ඩ මේ දෙකේ වෙනස කියාදන්න. ජැන්තිස් දෙකේ ඉඳලා ප්‍රශ්නාහන්නේ මේ වැෑතියෙන තවතවත් වෙනස් කම් මුණනුවද කියලා. ර්මාණකූල පහැදිලි කරලා දෙන්නඩයි එක නිසාවෙන් තම තමන් මේක කියනේම පත්්‍යයක්ෂ ලෙස මට අවබෝධ වනා කියන්න බොරුවට රැපටෙන් නැතුව මෙ මං කිවන වනි මේටික තියන්නේ හැමවිටම අ නිරෝධ සමපත්වට සවදින්ඩ පුළුවන් ආරයන් වහන්සේලාගිට විද්‍යාමාන වෙන තිකක් කියලා ඒක තමන් ආරෝඩ කරගඩ ගිහින් අමාරු වැටෙන් නැතුව නමුත් යන ඔ සතිපට්ටානය තුළින් වැඩීම තුොල සමයි අර මූලික කරුණු දෙක සම්පූර්ණය වෙන්නේ. මගදද රූකාඩී නිමිති මිනිහි කිරීමෙන් වලකීන පුහුණුව ලැබෙන්නේඒවගේම ධාතුගුණ පමණක් ඉස්මතු වෙන අවස්ථාව දාවන්න. ඉති මේක තමයි සතිබට්ටානය තියන වෙනස මේක තමයි ප්‍රශ්ඥා ශීක්ෂාව තියෙන වටිනාකම. නිමිති භාවනාම මෙතන අවලඟුව වන නිමිති භාවනාවවතියන සමා ක්ෂාවතුළ කම. තට සමාන් ශක්ෂාවෙන් හක් වෙලාර සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩන ස්වරූපය තියන්නේ මේ තැනයි දැම්ම පින් තුන්ට අද දවසත් දේශනාවෙන් පැහැදිලි කරන්නඩ යන කාරණාටික ප්‍රමාණ වත්යෙන් නො අපි ඔට සමාහරවිට ඉගාව පොයි දවසයේදී සූත්‍රය තියන ඉතිරි ප්‍රශ්න ප්‍රශන තවතියන්නේ හයක් විතර පහක් විතරේ පහා අවසාන කරන්න පුළුවන්ගවෙයි. ඉතිං තමතමන් දැනගන්න ඕන්නෙ බුදුහාමුදුරුවෝ පෙන්න්නපු ධර්මියයයි එදා ලෝකයේ බුදුහම්ත්‍ර ජීියෝමාන කාලයම බුද්ධ සාාසනය මහන වෙච්චි හමුදුරුවෝ පැටලිච්චි පැටලිල් විසනන්්ඩයි මූලිකෝමය දේශනා අරම්භ කරලති වර්තමානය අයගේ අඩුම ගාන තියද ඔගොල්ලො ඉන්න සමාජයේ බුදුහාමුදුරුවෝ ධර්මාණුගූලෝ පෙන්දන මරණය පවා මිනිහෙක් මැරුණ කියනේ කටත් තීන්දු දෙන ක්‍රමියය. වෙනස් කියවද තේන්දුගන්න මරණය පවා පි තීන්දු කරන්න වෙන ධර්මානකූලෝ නුවේ ඒකත් බෞතික දෙයක් අල්ල ව. මොද මරණයයට තීන්දුගන්න බෞතික දෙයක් කරන්න නෙමයි උද් වෙනවා නාම ධර්මටිකා එක විඤ්ඥාන මනෝවි්ඥා එක නිසාවෙන් තමන් ඉන්න පහත් මට්ටමා අධ්‍යාත්මි කොලෝකයේ දියුණු මට්ටමයි අතර හැමවික්ටම් පර්තරයක්ත්තියනවා ඒ පරතරය තමන්ට තේරෙන්ට ඕන කියන මතේ ඉන්න තාකල් තමන්ගේ පුහුණුව ආසාර්ථක වෙන. ඉතින් හැම දෙනාටම ඒ තමන්ගේ මතයහක් වෙන්ඩ මේ ධර්මය ඉගෙන ගැනීම වැදගත්වෙනවා ඉතින් අට දවසෙත් පහැදි කරපු ධර්මකාරණාරගෙන තමන්ගේ පුහුණුව සාර්ථ කරගන්න අද මේ උතුම් පෝය දවසත් හැම දෙනාටම ශක්තියත් දහිරයක් වේවා කියන පාර්තනාවෙන් අනුසාතනා අවසාන කරනවා වෙන ද වගේම ආවස දෙකට ඒ තියෙන ප්‍රායෝග ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත් වෙනවා එ තම තමට තියෙන් ප්‍රශ්න ඒ සංජයක මණ්ඩ ලේට එකොලා අමාරට පෙර ලවෙෙන්ද සලස්සන්න කියන තියෙනවා ඒවා ලබා දෙෙන්ඩ උසාවන්ත වෙන්ඩ තින් අපි නැමත දෙකට හමු වෙනතුරු තමන්ගේ භාවනාවට වැඩිත නද්දීලා ඒ පුහො මකාට යුතු නිසද්ධෝ කතානොකර සිදු කිරීමටමයි අප එක්ෂ කරන්නේ හැම දෙනාට මේ ශක්ති දහිරී ලැබේවා කියලා පාර්තනා කයන්වා හැමදෙනනාටම තෙරුවන් සස්න.